මම වෙනම වීඩියෝ එකක් ගෙනාවා අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ලග්න අධියෝගයක් උදා වෙනවා කියලා මේ දිනවල මේෂ ලග්නෙන් උපදින දරුවන්ට ඒ කේන්දරයක උප්පත්තියේ ග්‍රහ පීඨීමේ බලය තමයි තියෙන්නේ මේ අර නැගතින් මේවා කරා මේ නැගතින් මේවා කරා කියන කතන්දරේ නෙවෙයි පෙර පින තම පෙර පින්පව් දෙක මේ ජම්මපත්‍රයක තියෙන්නේ ඒක නිසා එක එක්කෙනා සමන්ට වාසිදායක ලෙස එක දේවල් දැන් නිර්මාණය කරන චෝතිරේදුනුත් ඉන්නවා අවන් කියපු බොරු වහන්න එක එක දේවල් කොතනවා ආ බැසිල් මේ තෙල් ගාපු නැගත හොඳයි කියනවා ගෝඨාභය මේ දිරුඳුන්න නැගත නරකයි කියනවා බැසිල් තෙල් ගාපු නැගලෙදි හොඳයි කියනවා ඒ අර ගෝඨාභය මෙමෙදබෝනේ බල්ලෙක්ක තින්නේ කියලා කියපු පුද්ගලයා තමයි එම කියන්නේ බොරු ඒ කතා ඔක්කම මේ වෙනකොට බලන්න තුන් දෙනෙක් දිනනවා කියලා තියෙනවා ඒක කවුද එතකොට මේ කවුරු දිනුවත් තරිනේ මම මහින්ද රාජපක්ෂගේ බල්ලෙක්ක තින්නේ නැහැ කියලා කියපු මිනිස්සයා කිව්වා මෛත්‍රීපාල නැවත දෙනිසරිර ජනාධිපතිනි කියලා මාසයකට උඩදී දැන් ගෝඨාභය දිනනවලු බැසිල්ගේ ඒ රාජෝග බලෙන් බැසිල්ගේ කොයිල් එක කාන්දමක් කරා ගෝඨාභය යකඩනේට ඇල්ලුවම එනවා කියලා මේ වගේ බොරු කියනවා මේ මිනිස්සු. මේ බලන්න මම මගේ ජීවිතේ හැමදාම මගේ Facebook එකේ ඉන්න අය YouTube වල හදන්න මම අවුරුදු 3000ක් කලින් මේ ගෝඨාභය ගැන කිව්වේ. අනික මම විශේෂයෙන් යමක් මතක් කරන්න ඕන මේ ඉන්දික තොටවත්ත කියන පුද්ගලයේ 2020 අගම තියෙනවා කියලා කෝ ප්‍රසන්න රණතුංග. අවුනාසලට මතක ඇති මේක YouTube එකේ පොඩක් සර්ච් කරලා බලන්න කොළඹ ටෙලිවිෂන් එකේ තමයි මෙයා මේක කිව්වේ. ITN මාධ්‍යෙත් මේක කිව්වා. දැන් ඇවිල්ලා මම ඒකට පිළිතුරක් දුන්නා මම. ප්‍රසන්න රණතුංග කියන කෙනෙක් එන්නේ නැහැ එන්නේ ගෝඨාභය රාජපක්ෂව උතුනාමාරක කලින්. මෙහෙම වෙනකොට දැන් ඒවා වෙලා ඉවරයි. ඊළඟට ගෝඨාභය ඉල්ලුවත් පරදිනවා කෝ ගෝඨාභයගේ කේතු මහදසාව කියලා යන්නේ. මේ මිනිස්සේ ගෝඨාභයගේ කේන්දරේ දැකලා නැතුවනේ මේ බොරු බේගල් ඇද බෑවේ. මගින් මේ ලග්න හිලුනේ උච්චක ලග්න කියලා ඕන කෙනෙකුට පෑ දෙකෙන් දෙකට වගේ ලග්න උදා වෙන නිසා උච්චක ලග්න කියලා අල්ලන් දේවල් කිව්වට දවාංශක කුණ්ඩලියෙන් තමයි අපි 22 දෙර්කානාධිපතිය ගැන බලන්නේ ඈ පළවෙනි අංශක 10 ඇතුළත නම් අපි කියනවා 22 කාධිපතිය 8 වෙනාධිපතිය කියලා අංශක 10ත් 20ත් අතර නම් අපි කියනවා 22 කාර්ණපදිය 12 වෙනාධිපතිය කියලා. අංශක 20ත් 30ත් අතර නම් අපි කියනවා 4 වෙනාධිපති කියලා 22 දෙර්කානාධිපතිය. මෙහෙම බැලුවම මේ මිනිස්සේ කියපු දේවල් ඔක්කොම බොරු වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යන රාහු මාදසාවේ පුණ්‍යස්ථාන අධිපති චණ්ඩේගේ අතුරු දසාව පෙර පින ඵල දෙනවමයි. අනිතේ මේ මිනිස්සේ දන්නේ හේතු 11 රජ වෙච්ච විත්තිය මේ ලෝකේ. මෙයා කියලා තියෙන මට එක එක න්‍යායම් පෙන්වන්න කියලා මොන පොතේද අර පොතේද තියෙන්නේ කියලා පට්ට බොරු කාරයෙකුට මම උත්තර දෙන්නේ. ඉතින් ගොළු අයට ස්පේන් නැති අයට ජ්‍යොතිර්විද්‍යාව පුරාණීශ්වරයන් වහන්සේලා තහනම් කරලා තියෙන යම්කිසි හේතුවක් නිසා ඔය තොරවත්ත කියන මිනිස්සර කාලයක් තිස්සේ තමන්ගේ අම්මා වැහිලා තමයි යම් යම් දේවල් කිව්වේ. මෙයා වැරදි දේවල් කරපු නිසා දැන් අම්මා පලා ගිහිල්ලා තියෙන්නේ. අම්මගේ පෙරේත දිස්ත්‍රිය වැහිලා තමයි මේ දේවල් කිව්වේ. දැන් එයාලා කියන්න බෑනේ දැන් බලු වෙලා නේ තියෙන්නේ. ඒක කියන්න ඕන. කාගයක රාජෝග බලෙන් කාන්දම් බලයක් දීලා මෙහෙම මේ වෙන්නේ නැහැ. පෙර පින බලපාන්නේ මම කිව්වා 6 වෙනි ජෝර්ජ්. එතකොට එලිසබත් මහරජින සිරිමාව බණ්ඩාරනායක ආර් ප්‍රේමදාස සොජන් කොතලාවල් කේතු 11 ලලිත දොළ මුදලේ කේතු 11 ලලිත මැරුණා නැත්නම් රණිට ජනාධිපති වෙන්න හම්බෙන්නේ නැහැ. මම ඒක කියන්න ඕන. ඊළඟට නවාංශක කුණ්ඩලිය කියන එක දන්නේත් නැහැ මේ මිනිස්සයා. ඈ මොන නවාංශක දෙන්න කියලා දන්නවද? පය දෙකට ගහලා ගහපු පළියට. නියම වෙලා බලපු මිනිහ විතරනේ දන්නේ නවාංශකේ. ඉතින් දැන් ඔන්න වීඩියෝ එකක් දාලා තියෙනවා පෙරේදා චන්ලතුරු දසාව යන්නේ රාමුම දසාව කියලා. දැන් මගෙන් අල්ලලා මගේ වීඩියෝ හොඳට අහලා ඒ වගේ තමයි මෙයා නියම් ලොක්ක වෙන්න හදන්නේ. ආ මම ජෝතිර්වේදියෙක් නෙවෙයිලු. මෙයා තමයි ජෝතිර්වේදියා මේ ස්පෙන් නැති මිනිස්සයා. මම කාට කියන්නද මේවා? මේ වගේ මේ මනුස්සයට ඇස් දෙක පේන්නේ
මේ මනුස්සයට දාපු කමෙන්ට්ස් ටික දැක්කනම් ආයේ මෙලව රහක් නෑ. ඒක කියන්න විශේෂයෙන් ජනතාවට. ඒ ගැන පොඩි මේකක් කරේ මම ජනතාව දැනුවත් වීම පිණිස. තෙරුවන් සරණයි.